සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා රෝගීන් 198ක් වෙද්දී මාර්ගවලට එනවා නම් මුඛ ආවරණ පළඳින්නයි සැමටම උපදෙස් වසා දෙමු කලාප හතේ බුද කලාව දිගටම ආසාදිතින් සොයා මෙහියුම් අකණ්ඩවම කොරෝනා මෙහියුමට කැපව සිටින සියලු දෙනාට උපහාර දෙන්න නෙළුම් කුළුණ ඒකාලෝක වෙයි විදේශවල සිරව සිටින ශ්‍රී ලාංකිකයින් ගැන විදේශ අමාත්‍යාංශය විශේෂ විමසිල්ලක සුළු වැරදි කර රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැඳ වූවන්ට අපකීවා ගෙදර යන්නට වරම් ඇය 24කදී ඇමරිකාවේ 2035 කොරෝනාවට පිළිවෙද්දී වසා දැමීමේ නීති ලිහිල් නොකරන්නයි ජගත් සෞඛ්‍ය ලොවෙන්ම ඉල්ලයි මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 198 දක්වා ඉහළ ගියා ඊයේ පස්වරුවේ තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා අද දිනේද එක් රෝගියෙකු හඳුනා ගැනුණා ගමෙත් නගරෙත් මුළු ලෝකෙම කතා වෙන්නේ COVID-19 ආසාදිතින් ප්‍රමාණය කීයද රටේ ලෝකේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙනවා අමරිකාවේ ඊයේ දින තුල වාර්තා වූ මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා තිබෙනවා නමුත් ශ්‍රී ලංකාවේ මරණ වාර්තා වෙන්නේ මෙවැනි විට 7ක් පමණයි ඇතින්ම ශ්‍රී ලංකාව මේ ගත්තු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සිය ප්‍රශංසාව නැතම් කෘතවේදීත්වය පිරිනමන්නට මෙවැනි විට කටයුතු කර තිබෙනවා විශේෂයෙන්ම මේ තරම් දුරට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණයන් අවම කරගන්නට ආසාදිතින් අවම කරගන්නට සෞඛ්‍යංශ ආරක්ෂකංශ එහා සබැදි බොහෝ දෙනෙක් සිය දායකත්වය නිබදවම ලබා දුන්නා. ඔවුන්ට ජනතාවගේ ගෞරවය ලබා දෙන්නට එවැගේම රජයේ ගෞරවය ලබා දෙන්නට නෙළුම් කුළුණ හරි අපූර්වට ආලෝකවත් කරන්නටත් සීනු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අතරතුර අද ශ්‍රී ලාංකිකයින් පොදු ස්ථානවලට ගමන් කරනවා නම් මාර්ගවල ගමන් කරනවා නම් මුඛ ආවරණ පැළඳවීම අනිවාර්ය බව පොලිසිය ප්‍රකාශ කර සිටියා. ඉතින් මේ තත්වය තුළ ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනේදී තවත් 7 දෙනෙකු වාර්තා වුණා. දැන් ආසාදිතින් සංඛ්‍යාව 198ක්. අපි සූදානම් ශ්‍රී ලංකාවේ ඒ දත්ත තොරතුරු යාවත් කාලීන තොරතුරු ඔබට ගෙනේ. කොරෝනා රෝගීන් 54 දෙනෙකු මෙවැනි විට සුවය ලබා තිබෙනවා. මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 137ක්. මෙරට පළමු කොරෝනා රෝගියා පසුගිය මාර්තු 11 වනදා වාර්තා වූ අතර මාසයක කාලයක් තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ මාර්තු මාස 31 වෙනිදායි. ඒ 21ක්. කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මීළඟට වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ පිළිවෙලින් පුත්තලම කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්කවලයි. ඊයේ දිනේ අප කිසියුදු රෝගියෙකු වාර්තා නොවු දිනයක් ලෙස සැලකීමට නියමිතව සිටියත් අවසාන වශයෙන් ඊයේ රාත්‍රියේ 7 දෙනෙක් COVID-19 රෝගීන් හැටියට හඳුනාගනු ලැබුවා. දැන් මේ කිසියකු රෝහල් වලින් වාර්තා වන අය නොවේ. මේ අය අර මෑත කාලයේ සිට අප විසින් රෝගීන් ඇතිවන ඒ ප්‍රදේශයෙන් නිරෝධායන මධ්‍ය ස්ථානයේ ගනු ලබන සාම්පල අනුව COVID-19 ලෙස හසු වූ අය ඊයේ රාත්‍රියේ සුදුවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ කරුවකු පහුගිය දිනක හමු වුණා COVID-19 රෝගියෙකු හැටියට ඔහුගේ සහචරයින් 6 දෙනෙක් භාර්යාව සමග COVID-19 රෝගීන් හැටියට හඳුනා ගන්න ලැබුවා. තවත් පුද්ගලයෙක් අපිට හමු වුණා දෙහිවල ප්‍රදේශයේ කලින් COVID-19 ලෙස හඳුනාගත් ව්‍යාපාරිකයෙකු ආශ්‍රය කරපු පුද්ගලයෙක්. රටක් විදියට අපට අවශ්‍යයි ඉදිරි කාලය තුල මේ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙනියන්න. අපට අවශ්‍යයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. අපේ අපනයනයන් නැවත පටන් ගන්න. මේ ලංකාව ලෝකයේ දියුණු රටක් බවට අපට පත් කරගන්න. ඉතින් මේ කටයුතු අපි කරන්න නම් අපේ සිංහල, දමිළ, එළඹෙන අලුත් අවුරුද්ද අපි නිවසේ සිටම ගත කළ යුතුයි. එහෙම වුණොත් අපට පුළුවන් වේවි ඉදිරි මාස කීපය තුල අපේ රටේ ජනතාව සතුටෙන්, නිරෝගිමත්ව හොඳින් සිටින රටක් බවට පත් කරගන්න. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා රට ගැන හිතලා මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබේ නිවසේම සිට
කටයුතු කරන්න ගත කරන්න නිරෝධායන ක්‍රියාවලියද තවදුරටත් සාර්ථකව සිදු වෙනවා සමහර කුඩා කණ්ඩායම් තමුන්ගේ හිතුමතේ කටයුතු කරනවා මේ රටේ ජනතාවට කියන්න පුළුවන් ක්‍රමවේදයන් සියල්ලක් සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙවල් වලට ගිහිල්ලා කතා කරනවා අනිත් ආගමික නායකයන් කියනවා රටේ ජනාධිපති අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයෙන් කියනවා ත්‍රිවිධ හමුදාවල ඉන්න අපි වගේ අනිකුත් නිලධාරීන් ඇවිල්ලා මාධ්‍ය ශේෂ්ත්‍රයෙන් කරන්න පුළුවන් සියලුම දේවල් සියලුම මාධ්‍යයන් එක හා සමානව හැකි පමණින් මේ ලබා දිය යුතු පණිවිඩ හැකි විගසින් ලබත් දෙනවා අපි රටක් වශයෙන් ජයග්‍රහණය කරන්න සෑම පුරවැසියෙක්ගේම ඉටු විය යුතු සමාජ යුතුකම ඉෂ්ට කරන්න කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින ලබන කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණද අඛණ්ඩවම සිදු කෙරෙනවා COVID-19 ආසාදනය හමුවේ මේ වන විට දෙගුණයටත් වඩා දිනකට වැඩිපුර ප්‍රමාණයක පරීක්ෂණ සිද්ධ කරනවා. නමුත් අපි තාමත් දකින්නේ ඉතාමත් අඩු රෝගීන් වාර්තා වීමක්. හැබැයි මේ පිළිබඳව අපිට සතුටු වෙන්න බෑ. දැනට අපි සාර්ථක වෙලා තියෙන්නේ මේ රටේ මහා ජනතාවගේ සහයෝගයේ ඉතාමත් හොඳින් මේ රෝගය මර්ධනය කරන්නට ලැබිලා තියෙන හින්දා තමයි. මේ සහයෝගය තව සති දෙකක්වත් හොඳින් ලබා දුන්නොත් අපිට මේ රට කොවිඩ් ආසාදනයෙන් හොඳින් කලමනාකරණය කරපු ලෝකයේ පළමු රට බවට පත් වෙන්නට පුළුවන්. මාර්ගවල ගමන් කරන හා පොදු ස්ථානවල සිටින සියලු දෙනාට මුඛ ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය බව පොලිසිය නිවේදනය කරනවා. සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙනුයි මෙම පියවර ගෙනැත්තේ. එසේ මුඛ ආවරණ පැළඳීමෙන් තොරව ගමන් කරන අයට පොලිසිය දැඩි ලෙස අවවාද කරන අයුරුද දකින්නට ලැබෙනවා. ඔබ සියලු දෙනාගෙම මේ අවස්ථාවේදී අප ඉල්ලා සිටිනවා මෙම කැපවීම කරන සියලු දෙනාට ඔබ දක්වන උපහාරයක් වශයෙන් ගෞරවයක් වශයෙන් ඔබ මහා මාර්ගයට අවතීර්ණ වෙනවා නම් මුව ආවරණයක් පැළඳ ගන්න. එය මේ කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාටම කරනු ලබන ඔබගේ උපහාරය වශයෙන් අපි සලකනවා. බණ්ඩාරගම අටලුගම හා බේරුවල පන්නිලෙන් ප්‍රදේශ තවදුරටත් හුදකලා කර තිබෙනවා. මහනුවර අකුරුණ හා රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශද මෙවන විට වසා දමා තිබෙනවා. මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේද වසා දැමීමටයි පියවර ගෙනැත්තේ. බදුරලිය තරුණීන් පිරිසක් නිර්මාණය කළ විශ්වබීජ හරණ කුටියක් හොරුණ මූලික රෝහල වෙත පරිත්‍යාග කෙරුණා. මේ අතර කොළඹ සිට තංගල් ප්‍රදේශයට පැමිණ තංගල්ල නිටොල් පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක ගමන් කරමින් සිටි සැකකටයුතු කාන්තාවක අතරංගුටිගෙන අම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියා කළා. මෙම කාන්තාව දින පහකට පමණ පෙර භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනවලින් තංගල්ල ප්‍රදේශයට පැමිණ තිබෙනවා. අන්තලේ ප්‍රදේශයේ නිවසක සිටීදී අත්තනකොටගත් මේනිකම් ප්‍රදේශයේ කාන්තාව යලි සිය නිවසටම රැගෙන විත් වාරතීමට සෞඛ්‍ය අංශ ක්‍රියා කළා. එය අත්තනකොටගෙන කාන්තලේ මූලික රෝහලට ඇතුළත් කර පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුයි මෙසේ නිවසට රැගෙන විත් ඇත්තේ. පුත්තලම මූලික රෝහලේ නිල ලාංඡනයේ ත්‍රිරෝද රථයක ප්‍රදර්ශනය කරමින් ගේන් ගෙටිකොස් ඖෂධ බෙදා හැරීමේ නිරත වූ පුද්ගලයෙකු පුත්තලම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු ඇඳිරි නීති අවසර පත්‍රයක්ද රහිතවයි මේ සිදු කර ඇත්තේ. රටතුර පවත්නා තත්වයේ නොසලකා හරිමින් මිහින්තලයේ වෙරුප්පන් කුලම ගම්මානයේ අවමංගල්‍ය අතර සමිතීක රැසීමක් පැවතු එහි නිලධාරීන් 8 දිනක අත්අඩංගුවටගෙන තිබෙනවා. පසු ඔවුන් පොලිස් අප මත මුදා හැරියා. වැඩි වෙලාවක් ඉච්චන උඩ පරිහරණය කරගෙන පොඩි හරි විසඳුමක් ඇතුළත් තිබුණා. පුත්තලම කුඩමයාකුලම් ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිතයා සුවය ලබා නිවසට පැමිණියද ඔහු නිරෝධායන රීතීන් කඩ කරමින් වෙනත් නිවාසවලට සංචාරණය කර ඇති බවට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ හේතුවෙන් ඔහුට දැඩි නීති රීති පනවීමටයි පියවර ගෙනුනේ. කල්නා කරලා ඔයාලා අපි කියන දේ අහන්න. දැන් ඔයාලා දැන් හදත් කියන දේ අහලා නැහැ. අතරින් නම් ආයේ මේ ගෙදරට ඇවිල්ලා නැහැ. ඔයා කොච්චර අත්දවසින් නම් ඔයාලා හරි කියන දේ අහන්න නේද? ඔයා අමම කරේ නැත්නම් අපි ගෙදර ලොක් කරනවා. නිරෝධායනයේ සාර්ථක අවසන් කළ පුද්ගලින් පස් දෙනෙකුට අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍යවරයා නිරෝධායන සහතික පිරිනැමුවා. පිලිපීන ජාතික බිරිඳ ඇගේ සැමියා ඇතුළු පස් දෙනෙකුයි මෙසේ නිරෝධායනයට ලක් කෙරුණේ. COVID-19 වෛරසයේ ආසාදිනී වූ බවට සැකසිත රෝගීන් හඳුනා ගැනීම සඳහා නව ප්‍රතිකාර ඒකකයක් මහනුවර ජාතික රෝහලේ පිහිටවා තිබෙනවා.
සිහිසුන්ව පැමිණෙන රෝගීන් පවා මෙම ස්ථානයේදී නිසි ආකාරව පරීක්ෂා කර බැලිය හැකි. අපේ රෝහලට එන සිහි නැති වෙලා එහෙම නැත්නම් ඇරෙස්ට් වෙලා එන රෝගීන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්න ජීවිතය ආරක්ෂා කරන්නට වගේම අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රිස්ක් එක අවම කිරීම සඳහා තමයි මේ ඒකකේ හදලා තියෙන්නේ. වෛද්‍යවරුන්ට දුර සිට සංවාදයේ යෙදී හැකි රොබෝ යන්ත්‍රයක් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් නිර්මාණය කර තිබෙනවා. මෙම යන්ත්‍රයට කිලෝග්‍රෑම් 25ක බරක් රැගෙන යා හැකි බවයි නිර්මාණකරුවන් සඳහන් කරන්නේ. රුපියල් 50,000ක වියදමින් එය නිර්මාණය කර ගැනීමට හැකිව තිබෙනවා. ඒ සඳහා යුද හමුදාවේ 52 සේනාංකයේ සහයෝගයද හිමි වුණා. මුහුණු පොත හරහා අසත්‍ය ප්‍රචාර ගෙනියමින් කොරෝනාවට එරෙහි සෞඛ්‍ය සේවා කටයුතු අඩාල කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය මාත්‍යංශයේ ලේකම් බද්රාණී ජයවර්ධන මහත්මිය අදාළ අංශය දැනුවත් කර තිබෙනවා. ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ආදාහනය කරමින් තිබේදී ඊට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මියගිය පුද්ගලයාගේ පුතෙකුට කොරෝනා වැළඳී තිබෙන අවස්ථාවක පියා මිය යාම හේතුවෙන් එම පියාගේ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුව සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මෙම බාධා කිරීම සිදු වූයේ එම අවස්ථාවේදී. අපි දකිනවා බොහෝ වෙලාවට මිනිසුන්ට උපහාරයක් විදිහට ගෞරවයක් විදිහට බර්ජ් ඛලීෆා කුළුණ ඩුබායි, ඒ වගේම අයිෆල් කුළුණ, ඒ වගේම ලන්ඩන් පාර්ලිමේන්තුව නැත්නම් ලන්ඩන් බ්‍රිජ් බොහොම අපූර්වට ආලෝකමත් වෙනවා. අපිට තිබෙන සුවිශේෂ කුළුණ තමයි නෙළුම් කුළුණ. ඉතින් මේ නෙළුම් කුළුණ ආලෝකවත් වීම සඳහා තිබෙන තවත් පුංචි වෙලාවක් පමණයි. මේ ආලෝකමත් වෙන්නේ කොරෝනා වෛරසයට තමන්ගේ ජීවිතය පරදුවට තම්මින් උරදී සිටින වෛද්‍යවරුන්ට ගෞරවයක් විදිහට, ආරක්ෂක අංශවලට එහා සමග සියලු දෙනාට ගෞරවයක් විදිහට. ඒ පරිශ්‍රයේ ඉන්නවා නිමේෂ චමත් සංකල්ප. අපි සූදානම් සජීවීව ඔහුත් සම්බන්ධ කරගන්න. ප්‍රදීපාගාරය ඝන අන්ධකාරයක යන නැවියන් දහස් ගානකට ආලෝකය දෙනවා. හැබැයි ඒ ප්‍රදීපාගාරය පාමුල ඝන අන්ධකාරයක තිබෙනවා. සමහර මිනිස්සුන්ගේ ජීවිතත් හරියට අන්න ඒ වගේ තමන්ගේ ජීවිතයට ආලෝකයක් එක් කර නොගෙන සමහර මිනිස්සු මුළු ලෝකයටම ආලෝකය දෙනවා. COVID-19 කියන මහා දැවැන්ත අන්ධකාරය මගේ පුංචි රටට ඇතුල් වෙන්න පැමිණි දවසේ සිට මේ දක්වාම තමන්ගේ පවුල අමතක කරමින් තමන්ගේ පුංචි පුතා දුවගේ මුහුණ ඇස් දෙකටවත් දකින්න නිනව්වක් නැතුව, ඒ වගේම තමන්ගේ ආදරණීය බිරිඳ දිහා බලන්න වෙලාවක් නැතුව මේ අන්ධකාරයෙන් මගේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත දහස් ගාණක් බේරගන්න කැපවුණු මිනිස්සු පිරිසක් ඉන්නවා. ඔවුන් මේ කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකා ද්වීපය බේරා ගන්නට කටයුතු කරමින්, ඒ වගේම මුළු මහත් ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් ඉන්නවා. එවැනි වටපිටාවක, එවැනි වාතාවරණයක අද සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ තමයි නෙළුම් කුළුණ, නෙළුම් පොහොට්ටුවක හැඩයගත් මේ මහා දර්ශනීය කොළඹ රාජයා අද ආලෝකයෙන් වර්ණාලිප්ත වෙනවා. මුළු කොළඹ අහසම වර්ණවත් වන්නේ මේ COVID-19 මාරයාගෙන් මගේ රටේ අහිංසක මිනිසුන්ව බේරා ගන්නට, ඔවුන්ව මුදවා ගන්නට කැපවන අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන් අපි ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් ඉන්නවා. මුළු ලෝකයටම ඉතාමත් දියුණු වැඩපිළිවෙලක් සමග, දියුණු සියලු දේ සමග අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, ඒ වගේම ඒ ඇතුළු කොටගත් ආරක්ෂක අංශය සහ සියලුම දෙනා මාධ්‍යවේදීන් වන අපද ඇතුළුව සියලු දෙනා අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේදී මහා මෙහෙවරක් කරමින් ඉන්නවා. එවැනි වාතාවරණයක ඔබට දකින්නට පුළුවන් නෙළුම් කුළුණ කොළඹ අහස හැඩ කරමින් වර්ණාලිප්ත වන ආකාරය. ඒ වගේම මේ කියාපාන්නේ අපේ රට රකින්නට වෙරදරපු සියලු දෙනා, ඒ වගේම අපේ රටේ මිනිසුන් රකින්නට වෙරදරු සියලු දෙනා ඔවුන් කරපු කැපකිරීම මෙනුවෙන් කරන ජාතියේ ප්‍රණාමයකුයි මෙලෙස සංකේතවත් කරන්නේ. කොළඹ අහස හැඩ වෙන මොහොතේදී, කොළඹ අහස වර්ණාලිප්ත වන මොහොතේදී අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒ තමයි COVID-19 නුඹ අපට අභියෝගයක් නොවේ. කුරිරු යුද්ධයක් නිමාවට පත් කළ අපි අපට නුඹව අභියෝගයක් නොවේ. මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් අපි COVID-19 වසංගතයෙන් මිදෙනවා. ඒක ස්ථිරයි. ඒ වගේම අපි සියලු දෙනාම රටක් විදිහට අපි එකට එකතු වෙලා අපේ වගකීම් කොටස ඉෂ්ට කරමු. මේ දැල්වෙන ආලෝකයෙන්, මේ ආහස දිසාරා දැල්වෙන නෙළුම් කුළුණේ ආලෝකයෙන් සංකේතවත් වන්නේ අපේ රටේ, අපේ ජාතියේ ප්‍රණාමය. තමන්ගේ ජීවිතයෙන් කොටසක් මේ උවදුරින් අපේ රටේ ජනතාව මුදවා ගන්නට කැප කරන මිනිසුන් වෙනුවෙනුයි අද
නෙළුම් කුළුණ මෙලසින් වර්ණාලිප්ත වන්නේ ආලෝකයෙන් හැඩ වැඩ වන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් බොහෝ දේ බොහෝ පිරිසකට සමීප කරන්නට අපිට හැකියාව ලැබුණා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හරහා. අපි යලිත් පතාවක් සේපත් කරමින් මේ අභියෝගය අපි දිනන වග අපි දැන් ඔබෙන් සමු ගන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. ස්තුතියි සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට. මෙවන් විට ලෝකයේ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව මිලියන 1.7 ඉක්මවා තිබෙනවා. මෙහි මරණ සංඛ්‍යාව ලක්ෂය ඊයේ දිනේදී ඉක්මවා ගියා. විශේෂයෙන්ම ඇමරිකාව උදාහරණයට ගත්තොත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ මේ යන පිරිස ලක්ෂය ඉක්මවන්නේ නැහැ කියලා. මේ යන්නේ මිනිසුන්. මේ යදින්නේ අපේම පරපුරේ මිනිස්සු. ඉතින් ඒ සියල්ල වළක්වා ගන්න තමයි ශ්‍රී ලංකා රජය දැඩි පියවර ගනිමින් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. ඒ කෙසේ නමුත් ලෝකයේ පුරා ව්‍යාප්ත වීම මේ වන විට නවත්වන්නට හැකි වී නැහැ. විශේෂයෙන්ම ලොක්ඩවුන් කරනවා කියන කාරණේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් එය අත්හැරීම යම්කිසි අවදානමක් යලිත් ගැනීමක් කියන කාරණේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. අපි සූදානම් ලෝකයේ තොරතුරු ඔබට ගේන්නට. एक दिन तुलती कोरोना मरण दिदास इक्म ऊ पलमुर वट बवट अमेरिकाव पत्व तिबिनवा गत ऊ पै विसी हतर तुल अमेरिकाविन वार्ता ऊ पुद्गल मरण संख्याव दिदास तीस पहाक මේ අතර ඇමරිකාව තුල සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා නොයනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකාවේ නිව්යෝක් නගරයටයි කොරෝනා වෛරසින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ. නිව්යෝක් නගරින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ලෝකයේ අනෙක් රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඉක්මවා තිබෙනවා. ඇමරිකාවේ වැඩිම ජීවිත බෙලි ගනිමින් සිටින නිව්යෝක් ප්‍රාන්තයේ කොරෝනා වැළඳීමෙන් මියගිය පිරිස තම ඥාතීන් බාරගන්නේ නැත්නම් දින 14කින් පසුව නිව්යෝක් සෙල් ලෝරන්ස් නදීන් වට වූ හාට් අයිලන්ඩ් හි භූමිදාන කටයුතු සිදු කරන බව නිව්යෝක් බලධාරීන් අද ප්‍රකාශ කළා. ඒ වගේම තමයි මේ කොරෝනා රෝගය පිළිබඳව නොමිලේ වෛද්‍ය උපදෙස් සැපීමට ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බවත් ඔවුන්ට ගෞරවයක් විදියට මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමැති. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේවන විට ලෝපුරා 1,14,517කට ආසාදිනී වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 388,592ක්. මරණ 1,3790ක් ලෙස වාර්තා වෙනවා. ලෝපුරා රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 210ක වෛරස් ව්‍යාප්තිය සිදුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති නීති රීති ලිහිල් කිරීම ලෝකය තවත් අර්බුදයකට ඇද දමනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද රටවල් වසා දැමීමේ ක්‍රියාවලිය ලිහිල් කිරීම පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බවයි එම සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ. වෛරසයේ ව්‍යාප්තියත් සමග ස්පාඤ්ඤයේ සිළුම පාස්කු දින උත්සව අවලංගු කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. වසර 90කට පසුයි මෙසේ ආගමික හා සාම්ප්‍රදායික උත්සව ස්පාඤ්ඤය තුල අතිටවා ඇතේ. ආසාදිතින් සංඛ්‍යාව ඉහළ යාමත් සමගම මුහුණු ආවරණවල දැඩි හිඟයක් පවතින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. COVID-19 ආසාදිත මරණ ලයිස්තුවේ ප්‍රථම ස්ථානයේ සිටින්නේ ඉතාලියයි. එරට ආසාදිතින් 3500කට ආසන්න සංඛ්‍යාවක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබෙනවා. එහෙත් වාර්තා වන මරණ සංඛ්‍යාව දිනෙන් දින අවම වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මිලානෝ කොන්සල් ජෙනරාල් සුභාෂිනී මාන්නප්පරුම් මෙතිලිගින් ඇය සඳහන් කළා ශ්‍රී ලංකිකයන් 20,000 30,000 අතර ප්‍රමාණයක් උතුරු ඉතාලිය තුල ජීවත් වෙනවා. ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු මේ වන විට ඉතාලි ස්විච්චා සංවිධාන කීපයක් සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් සතුඹලත් සංවිධාන මගින් ඉතාලිය තුල කොන්සල් ජෙනරාල් කාර්යාලය මේ වන විට සිදු කරන බව සඳහන් කරා. විශේෂයෙන්ම අපි කියන්න කැමතියි මේ වන විට ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මිලානෝ නගරය තුල ඉතාලි රෝහල් වලටත් ශ්‍රී ලාංකිකයන්ටත් මුඛ ආවරණ නිපදවීමේ ක්‍රියාවලියක් සිදු කරමින් පවතිනවා. ලොව ඉහළම සෞඛ්‍ය සේවාවක් සහිතව රටක් ලෙස සැලකෙන ජර්මනිය තුලද මෙවන විට වෛරසයේ සීග්‍රේන් පැතිරියමින් පවතිනවා. ජර්මනියේ ප්‍රාන්ත රැසක් වසා තමා ඇති අතර ප්‍රාන්ත අතර ගමනාගමනයේද සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඊයේ දිනේදී චීනෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 46ක්. ඉන් 40 දිනකම විදේශිකින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. රුසියා දේශ සීමාව අසල පිහිටා ඇති ස්විපෙන් හි නගරයේ වසා දැමීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවා. ලක්ෂයක පමණ පිරිසක් ජීවත් වන මෙම නගරෙන් COVID-19 වෛරසයේ ආසාදිත වූවන් හමුවීම ඊට හේතුව බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කොරෝනා වෛරසයෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ හමුවේ නුදුරේදීම ප්‍රංශයේ දැඩි ආහාර අර්බුදයකට මුහුණ දිනු ඇති බවට ප්‍රංශ ආර්ථික හා කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා. ප්‍රංශය සම්පූර්ණයෙන්ම වසා දමා දින 20කට වැඩි කාලයක් ගත වුවද එරට තුල තවමත් වෛරසයේ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට සමත් වෙ නැහැ. ප්‍රංශයේ ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය නිසා 50කට අධික ප්‍රමාණයක් ආසාදිතින් හැටියට
වාර්තා වෙනවා. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අසරණ බවට පත්වෙනවා. ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයේ සංවිධානය අවුල් 52කට වියලි ආහාර ද්‍රව්‍ය මෙදා දීමේ කටයුතු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය තුල වෛද්‍යවරුන් සඳහා වන ආරක්ෂක උපකරණ හිඟවීමත් සමග එරට වෛද්‍යවරුන් දැඩි අවධානම් තත්ත්වයකට මුහුණ දී සිටිනවා. මෙවන විට බ්‍රිතාන්‍ය වෛරසයේ උපරිම මට්ටමට ළඟාව ඇති බවටයි එරට සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. යුරෝපයේ තුල කොරෝනා මරණ වැඩි වශයෙන්ව වාර්තා වන තවත් රටක් ලෙස බ්‍රිතාන්‍ය හඳුන්වා දිය හැකි. දකුණු කොරියාව තුල වෛරසයේ ආසාදනයෙන් සුවය වූ පිරිස් නැවත පරීක්ෂණවලට යොමු කරන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙලෙස නැවත වරක් පරීක්ෂණවලට යොමු කිරීම තුරින් වෛරසයේ ව්‍යාප්තිය සම්පූර්ණයෙන් නවතා ගැනීමට හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. මේ අතර කොරෝනා ආසාදිතින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් රෝහල් තුල සපයා ඇති අයුරු මාධ්‍ය වාර්තා කළා. දකුණු කොරියාව විසින් නිකුත් කරන සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කොරියානු රජය අද දවසේ තීරණය කළා. ඒ අනුව එළඹෙන 13 වෙනිදා සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. කමැතිවරණයට සමගාමීව අද දවසේදී පූර්ව ඡන්ද විමසීම සිදු කරනු ලැබුවා. ඡන්ද ප්‍රකාශිත සංඛ්‍යාව 126ක් බවයි මේ වන විට වාර්තා වන්නේ. මහා මැතිවරණය එළඹෙන 15 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකේ ජාතිය බොහොම අභිමානවත් ජාතියක්. විශේෂයෙන්ම සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්ද උදා වෙන්න තිබෙන්නේ තවත් හෝරාක් කීපයක් පමණයි. හෙට පරණ අවුරුද්ද අනිදා දිනෙදි අලුත් අවුරුද්ද උදා වෙනවා. වෙනදා රබන් වයමින් බොහොම අපූර්වට මේ අවුරුදු උත්සවයේ සමරපු අපිට අද නිවසේ ඉඳන් අලුත් අවුරුද්ද සමරන්න සිද්ධ වෙලා තිබෙනවා. නමුත් ඒ අලුත් අවුරුද්ද අපි නිවසේ ඉඳන් සමරන්නේ අපි හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්, අපේ පවුලේ, අපේ රටේ සහ ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා ඔබ නිවසේ රැඳී සිටමින් ඒ චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන් ඉටු කරන ගමන් මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් අඩු කරගන්න ඔබේ දායකත්වය ලබා දෙන්න. එතකොට අපිට පුළුවන් වේවි ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳට මේ අලුත් අවුරුද්ද සමරන්න. දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්ුණා. රජයේ බැති අමතිවරුන්, විපක්ෂයේ මහජන නියෝජිතින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ තුල පිට පළාත්වල සිට පැමිණ සිරවී සිටින පිරිස් පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය කෙරුණා. විශේෂයෙන් කොළඹ නගරය තුල රැකියාවට පැමිණිලා තමන්ගේ දිස්ත්‍රික්කවලට යාගත නොහැකි පිරිස පිටිබඳ විශේෂ අවධානයක් යොමු කරලා ඔවුන්ට සාහන සැලසීමත් රජය මගින් ලබා දෙන සානාධාර යනාදීන් නොලැබුණ යම්කිසි පාර්ශවයක් සිටිනවා නම් එයට අභියාචනා ඉදිරිපත් කරන්නටත් තමයි සාකච්ඡා වෙමින් පවතින්නේ. කොළඹ නගරය තුල කොටු වෙලා ඉන්න පාර්ශවයන්ට කොරෝනා වෛරසය ශරීරගත වෙලා තිබෙනවද කියන එක පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස තමයි ඉල්ලා සිටියේ. ඒ සඳහා සෞඛ්‍ය අංශවල එකඟතාවය පළ වුණා. දැනටම 22ක් විතර ඉන්නවා කොළඹ ඩයිජින් නවර පිටකම්කාරයෝ ඉන්නවා. ඉරවිලා ඉන්නවා. ඒගොල්ලෝ ව ටෙස්ට් කරලා යවන්න ඕන කියලා තීරණය ගත්තා. 19 වෙනිදා ඉස්සර කරන්න ඕන එක. කොළඹ ඉන්න අයට අපි කියනවා කරනා කරලා ගිබල්ට වෙලා ඉන්න ඕගලට ආහාර ලබා දෙන්නට, සානාද ලබා දෙන්නට අපි ක්‍රමවේදයක් අදලා තියෙනවා. අපිට බෑ රජයේ යාන්ත්‍රණය හරහා පමණ කෑම සපයන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊමා සහිත වෙළඳපොළ යාන්ත්‍රණයක් මගින් මේ මිනිස්සුන්ගේ අවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රමවේදයක් හදන්න ඕනේ. කොරෝනා වසංගතයේ හේතුවෙන් විදේශයන්හි අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලබා දී හැකි සහයෝගය පිළිබඳ සොයා බැලීමට විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කර තිබෙනවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මැද පෙරදිග, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, යුරෝපය සහ අප්‍රිකාවේ රැකියාවල නියුත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියනයකට අධික වනවා. විශේෂයෙන් ගල්ෆ් කලාපයේ රටවල් කොරෝනා මැඩලීම සඳහා ගෙන ඇති පියවර මගින් සංක්‍රමණික ශ්‍රමිකයින්ට අහිතකර ආකාරයෙන් බලපෑමක් ඇති වී තිබෙන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ. ඔවුන්ට ඇතිවන ගැටලු සඳහා විසඳුම් සොයන ලෙස අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
මේ අතර විදේශයන්හි අධ්‍යාපනයට ගොස් සිටින තමන් මවුරටට ගෙන්වා ගන්නා ලෙස එම සිසුන් රජයෙන් ඉල්ලා සිටිනවා. අපේ ඉන්දියාවේ බැංගලොර විශ්වවිද්‍යාල ඉගෙනගෙන ශිෂ්‍යයන් දැනට අපේ නිකේතන ශ්‍රී ලාංකික සිසුන් 14 දෙනෙක් මෙතන ඉන්නවා. ඒ වගේම කර්ණාටක ප්‍රාන්තයේ ශිෂ්‍යයන් සීක්‍රත් ප්‍රමාණයක් ඉන්නවා. අපි මාස 13 වෙනි දින අපි ඉන්න තැන්වල කොටු වෙලා ඉන්නේ. මෙහි පුද්ගලයන්ට මේ කොවිඩ් 19 පිළිබඳව දැනුම සහ දක්වන සැලකිලි හරිම අඩුයි. ඒ හින්දා අපිට අපගේ ආහාර ජලයේ ජලය ආදී ගෂ්ට සපුරා ගැනීමට අපිට ලොකු අවධානයක් තියෙනවා. අපි මේ අවස්ථාවේ හැම අසනලා ඉන්නේ. ඉතින් අපි අපේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය නිලා සිටින්නේ අපේ මේ අවස්ථාවේ අපේ මාධ්‍යමට ගෙන්වා ගන්න කියලා. අපි ලෑස්ති රාජ්‍ය සිල්ගාන නිරෝධාන වැඩ පැවැණි පිළිවෙලට සහභාගී වෙන්න. අපි බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් දැනට මෙහි ලාංකික සිසුන් 21ක් රැඳී සිටිනවා. අපි විශාල ආහාර ප්‍රශ්නයකට ඒ වගේම පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා. ඒ වගේම අපි මේ පිළිබඳව හයි කොමිෂන් එකට දැනුවත් කළත් අපිට තිය දුර ප්‍රශ්නයත් එක්ක කිසිම විසඳුමක් ලැබිලත් නැහැ. ඒ නිසා ඉතා ගෞරවණීය ඉල්ලා සිටිනවා මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න ලෙස. තවත් දේශීය ප්‍රවෘත්ති දැන්. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය දෙවන දිනටත් අද ක්‍රියාත්මකයි. අද උදෑසන සිටම ITN මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ අවශ්‍ය ආධාර බෙදා දීම සඳහා කටයුතු සංවිධානය කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ මනෝජා ජයසිංහ. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයලොග් එකමුතුවෙන් ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ ඩයලොග් එකමතුවෙන් අපි ඊයේ දවසේදී පළමු ආදීරය ආරම්භ කරා. ඉතාමත් සාර්ථක ලෙස පළමු ආදීරය අපි ඊයේ දවසේදී නිම කරා. ආදරණීය කලාකරුවන්, වැඩිහිටියන්, ළමා නිවාස සහ විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන් සොයාගෙන අපි ගියා. ඔබේ ආදරය, ඔබේ මනුෂ්‍යත්වයත් එකතු කරගෙන අද දවසේදී ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ ඩයලොග් එකමතුවෙන් දෙවන ආදීරය ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්. उद्गत व्यति तत्वे हमे वेली आहार द्रव्य बेदा दीमेटे ITN कार्य मंडल कलाकारो नतुल पिरिसक्के कुना गंपा एतुल प्रदेश की पेकट अददिनी दी मनुष्यत्वे सत्कार क्रियात्मक वुना अत्यावश्य द्रव्य बेदा हरीमेट पिर विक्रम सिंगपुर स्वाधीन रूपायनी परिश्वेदी एवा नियमित परधि असुरम क्रीम सिदु करुना पलमु अदीरयाटते वडीहिटि निवास लमा निवास विशेष आवश्यकता अति दरुवंट मेन्म असरण भावयट पत्व सिटिन कलाकारुन वेनुवेन अत्यावश्य बांड बेदा हरीम सिदु करुना ITN मनुष्यत्वे सत्कारय डायलॉग एकमुतुवेन විදේශ මුදල් තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් හඳුන්වා දී තිබෙනවා. රට තුල සහ රටින් බැහැරව විසින සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්වයංක්‍රීය මුදල් එපෙයීම් ඉතිරි කිරීම හා ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් හඳුන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා. එය විශේෂ තැන්පතු ගිණුමක් ලෙසයි නම් කර ඇත්තේ. රටතුල සහ රටින් බැහැරව විසින ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම නිත්පුර වැසියන්ට වෙනත් රටවල විසින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල් මෙන්ම ව්‍යාපාරික ආයතන සහ සමාගම්වලට තමන් තෝරා ගන්නා බැංකුවක විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට හැකිවනවා. පසුගිය 8 වෙනිදා නිකුත් කළ රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයේහි නව ගිණුමට අදාළ රෙගුලාසි ඇතුළත් කර තිබෙනවා. එම ගිණුමෙහි තැන්පත් කළ හැකි මුදල් ප්‍රමාණය සඳහා අවම සීමාවක් නොමැති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. තැන්පතුවක අවම කාලය මාස 6ක්. සාමාන්‍ය විදේශ මුදල් තැන්පතුවකට ගෙවෙන පොලියට වැඩි පොලි අනුපාතයකින් තැන්පතුව කල්පිරීමේදී ගෙවීමට නියමිතයි. මාස 6ක විශේෂ තැන්පතු ගිණුමකට 1%ක හා මාස 12ක තැන්පතුවකට 2%ක වැඩිපුර පොලියක් හිමිවනවා. තැන්පත් කළ මුදල් කල්පිරුණු පසු බාධාවකින් තුරව වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කර ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවෙන් බැහැර ගෙන යාමටද අවසර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේහි දක්වන්නේ. සියලු තැන්පතු බදුවලින් සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර තිබෙනවා. අමරිකා ඩොල, යුරෝ, ස්ටර්ලින් පවුම්, ඔස්ට්‍රේලියා ඩොල, සිංගප්පූරු ඩොල, ස්වීඩන් ක්‍රෝන, ස්විස්ලන්ත ෆ්‍රැන්ක්, කැනඩා ඩොල, හොංකොන් ඩොල, ජපාන් යෙන්, ඩෙන්මාර්ක් ක්‍රෝන, නෝර්වේජියානු ක්‍රෝන, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොල විශේෂ ගිණුමට බාර ගන්නා මුදල් වර්ගයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ජනාධිපති කාර්යාලයේ මුදල් අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ ශ්‍රී ලංකාවේ විදේශ දූත කාර්යාලවල වෙබ් අඩවි ඔස්සේ ලබාගත හැකි. ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලු ශ්‍රී ලාංකිකයින්ට දායක වන ලෙස රජය ඉල්ලා සිටිනවා.
ගොවීන් හා පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමෙන් රජය මගින් එළවලු මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමග පෞද්ගලික ව්‍යාපාරිකයන්ද වැඩි මිලට එළවලු මිලදී ගැනීමට පෙළඹී සිටිනවා. සහල් නිෂ්පාදනයේ මෙන්ම මාළු අලෙවි කිරීමේ කටයුතුද මෙවන විට විධිමත්ව සිදුවනවා. රජය මගින් අනුමත මිලට එළවලු මිලදී ගැනීම දඹුල්ල ප්‍රදේශයෙන් අද ආරම්භ කෙරුණා. ඒ අනුව ගොවීන් ගෙන් ගෝවා රුපියල් 50කට බොංචි රුපියල් 30කට බීට්‍රූට් රුපියල් 40කට හා තක්කාලි රුපියල් 50කට මිලදී ගැනීම සිදුවනවා. මාළු මිරිස් මිලදී ගන්නේ රුපියල් 80කටයි. අනෙක් එළවලු සඳහාද මිල ගණන් නියම කර තිබෙනවා. මේ තමන්ට මහත් පහසුවක් බවයි ගොවීන් ප්‍රකාශ කරන්නේ. ස්කූල් ලසරණවල හිටියේ මේ කොරෝනා වසංගත රෝගයන්. නමුත් මේ ආතික රෝග ජනාධිපතිතුමාත් මේ සියලු සතු නිරතයන් ප්‍රතිකල මේකත් වැඩ පිළිවෙලට බොහෝ සෙත් අපි ඉදිරිවන්. එළවලු මිලදී ගන්නා ආකාරයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නිරීක්ෂණය කළා. රජයේ මගින් එළවලු මිලදී ගැනීමේ ක්‍රියාවලියට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන්ගේ සහයද හිමි වුණා. එළවලු වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම, කිරා ගැනීම හා ඇසුරුම් කිරීම සඳහා ඔවුන් සහයෝගය ලබා දුන්නා. එමෙන්ම රජයේ එළවලු මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමග එම් මිලටත් වඩා වැඩියෙන් ඇතැම් පෞද්ගලික වෙළඳුන් එළවලු මිලදී ගැනීමට පෙළඹුණා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවැනි කාලෙක ඕනෑම ප්‍රමාණයක් එළවලු ගන්න රජය සූදානම් කළා තියෙනවා. මෙතන අපි පාලන මිලක් තියෙනවා මෙන්න මේ මිල තමයි කියලා. හැබැයි පෞද්ගලික වෙළඳ ඇවිල්ලා එළියෙන් ඊට වැඩිය මිලකට බාණ්ඩ එළවලු මිලදී ගන්නවා. ඒකත් අපි ලැබුණු ජයග්‍රහණයක්. පහුගිය දවස්වල හන්දි ගානේ විකුණුනේ රුපියල් 10ට 15ට 8ට අද වෙනකොට එළවලුක්ම රුපියල් 30ට 40ට එහා ගොවියට හොඳ මිලක් ලබලා දෙන්න අපිට මේ වැඩපිළිවෙල හරහා අවස්ථාවක් ලැබුණා. එතකොට දැන් රජයේ උපදේශය පරිදි අපි මේ වෙනකොට ගොවියෝ ගේන සියලුම එළවලු මිලදී ගැනීමට ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ ප්‍රමාණවත් මුදල් අපිට ලැබිලා තියෙනවා. දැනට අපිට මිලියන 300ක් වෙන් කරලා තියෙනවා මේ වැඩසටහනට. සහල් වර්ග කීපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙවැනි විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිරි සම්බා කිලෝග්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වෙනවා. තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 90ක්. සුදු කැකුළු හා රතු කැකුළු සම්බා මෙන්ම තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 90ක් දක්වා තිබෙනවා. සුදු හා රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 85ක්. ඒ අනුව උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙන්දුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් සිදු කරනවා. පිටකොටුව ප්‍රදේශයේ අද දිනේ එවැනි වැටලීමක් ක්‍රියාත්මක කෙරුණා. අර ඊයේ දාපු පාලන මිල දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ඇත්තට අපි ඕඩර් කරපුව තමයි අපිට ලැබිලා නැහැ මෝලින්. ඉස්සර දැන් ඒක ආව අපි ලැබුණත් අපි ඒ ගන්න දෙන්න පුළුවන් කමක් තියෙනවා. 115 ට වගේ. ප්‍රශ්න නැහැ තියෙන ඕන හාලක් විකුණන්න පුළුවන් මේක මේ ඔයගලගේ පාලන මිලට ඒක ගැටලුවක් නෙවෙයි. නමුත් මේ දැන් මේ වෙලාවේ සහල් ළඟ තියාගෙන නැහැ කියලා කියන්න එපා. නැහැ නැහැ. මේ ඔයගලගේ අපි විකුණන්නේ නැහැ කියලා. තමා සන්තකී බඩු තියාගෙන විකුණන්නේ නැහැ කියලා මේ විතරව කාටවත් කියන්න බෑ. බඩු දිනනවා නම් ඒ නීතියට අනුකූල වෙලා ඒ නිලට විකුණන්න ඕනේ. තේරුණාද? එහෙම විකුණන්න නැත්නම් ඕගොල්ලෝ මේ උදේම ඒක පටවලා අදාළ සමාගමට යවන්න ඕනේ. දැන් මෙතන බඩු තියෙනවනේ. තියාගෙන මේ බඩු විකුණන්න නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා පැහැදිලිවම දේ තමයි අදාළ පාවල දෙන්න මේ බඩු දෙන්න. කොහොමද ගණන්? කීරි සම්බ විතරයි තියෙන්නේ එකක් ගණන්. ඒකත් ගණන්ද? ඔව්. ඇයි ඒ පාලන මිලක් නැද්ද? පාලන මිලට බෝට් එකක් ගහලා තියෙනවා. නමුත් ඒ වුණාට බඩු නැහැ. කිලෝ එක කීය ගන්නද ගත්තේ? කිලෝ එක 125යි. සීනි 125යි. සීනි කිලෝ එක 120යි. ආ සමන් තිබ්බද? සමන් තිබ්බා 220යි. ලොකු එක. අඩවල් පහක විතර බැලුවා. පොඩු මේගොල්ලෝ ගොඩක් මිල වැඩි. ඒකට කීය ගන්නද දෙන්නේ? දැන් මේ පාරිභෝගික අධිකාරියන් එහෙම අහනකොට මේගොල්ලන් කියනවනේ හාල් අඩු කරලා තියෙන්නේ කියලා. බොරු අපි ගා බිල් දිනවා ඊයේ පෙරේද ගත්තේ බිල් මේගොල්ලෝ බොරු කියන්නේ. නිරෝධායන නීති රීති වලට ගරු කරන ජනතාවක් මෙහිදී දකින්නට ලැබුණේ නැහැ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිස් වලට අප ලබා දීම සඳහා නීතිපතිවරයා ලබා දී ඇති මාර්ගෝපදේශ වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමුනි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා. අපගේ බීලක පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk